ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය තමයි අද නිමාවට පත් වුණේ. එම තරඟයේදී කාසියවාසී දිනාගත් කුසල් මෙන්ඩිස් පින්න පතිතව නැමෙම ක්‍රීඩාංගණයේදී මුලින්ම පන්දුර පහර දෙන්නට තීරණය කළේ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන බංග්ලාදේශ පිටිකරුවන්ට තර්ජනයක් එල්ල කිරීමේ අරමුණින්. කෙසේ නමුත් සාර්ථක ආරම්භයක් පළමු කවලට අවිෂ්ක වගේම පැතුම් ලබා ගත්තත් ඒ සාර්ථක අවසානයක් කා රැගෙන යාමට අපේ කණ්ඩායමේ පිටිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැහැ. එෙහිදී පළමු කවලට පන්දුවාර 9 පන්දු 5ක් වෙද්දී ලකුණු 70ක් එක් කිරීමට අවිෂ්ක වගේම පැතුම්ට හැකියාව ලැබුණා. එම සම්බන්ධතාවයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සම්බන්ධතාවය පැවැත්වූ පිටිකරුවන් යුගලේ බවට පත් වුණේ ජනිත් ලීනේගේ වගේම නායක කුසල් මැන්ඩිස්. එදී ඔවුන් දෙදෙනා අතරේ ගොඩනැගුණු සම්බන්ධතාවය පන්දු 68කදී ලකුණු 69ක්. ඒ සම්බන්ධතාව දෙක හැරෙනට සාර්ථක සම්බන්ධතාවයක් ශ්‍රී ලංකා නිමේදී දකින්න හැකියාවක් ලැබුණේ නැහැ. ලකුණු ලබා ගැනීමේදී පැතුම් ලකුණු 36ක්, අවිෂ්ක ලකුණු 33ක්, කුසල් මැඩිස් නායකයා තම 29 වන අර්ධශතක සමගින් පන්දු 75කදී 6 පාරක් වගේම 4 පාර 5ක් සමගින් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව සදීර සමරේකම ලකුණු 3ක්, චරිත අසලංක ලකුණු 18ක්, ජනිත් ලීනගේ තම 4 වන එක් දින ඉනිමතුලදී 3 වන අර්ධශතකයේ වාර්තා කිරීමට සමත් වුණේ පන්දු 69ක් තුල 6 පාර 2ක් වගේම 4 පාර 3ක් සමගින් ලකුණු 67ක් ලබාගෙනයි. ඊට අමතරව වන්නු දසනංග ලකුණු 13, ප්‍රමෝද් මත්සන් ලකුණු 8ක් වගේම ලහිරු කුමාර නොදවේ ලකුණු 5ක් ලබාගෙන තමයි මෙම ලකුණු සංඛ්‍යාවට දායකත්වය ලබා දුන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වූ ජනිත් ලීනගේ ලබාගත් මෙම අර්ධශතකයේ සමගින්ම කියවෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිං සංඛ්‍යාවකදී අර්ධශතක 3ක් ලබාගත් පළමු පිටිකරුවා ලෙසයි. එනෝ ලෝකයේ එක් දින තරඟ ක්‍රීඩා කරන පිටිකරුවන් අතරින් අඩු ඉනිං සංඛ්‍යාවකදී අර්ධශතක 3ක් ලබාගත් දෙවන ක්‍රීඩකයා ලෙසත් ජනිත්ගේ නම ක්‍රිකට් ඉතිහාසයට එක් වුණා. කඩු ලබා ගැනීමේදී මෙහෙදී අසන් එක් කඩුවක් ලබා ගැනීමදී සර්ෆුල්, තස්කින් වගේම තන්සීම් කඩු තුන බැගින් ලබා ගැනීම තමයි ශ්‍රී ලංකා පිටිකරුවන්ට උපරිම තර්ජනය එල්ල කළේ. ඒ අනුව පන්දුවාර 50 තුල ලකුණු 256 ඉලක්කයක් හඹාගේ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩු තුන ඉතා ඉක්මනින් දවා ගැනීමට අපේ පන්දුවන්ට හැකියාව ලැබුණා. එදී මුල් ලකුණු සංඛ්‍යාව 23ක් වෙද්දී තමයි ඔවුන්ගේ පළමු කඩු තුනම බිඳ වැටුනේ. එදී ඩිල්ටන් මොසන් කොයොම කළ පළමු පන්දුවෙන්ම ඔවුන්ගේ ආරම්භක ප්‍රතිකරු ලින්ටන් ඩාස දවා ගැනීමට සමත් වුණා වගේම සවම සාකාවත් ලකුණු 3කට දවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. ඉන් අනතුර රිදෙව්ව ලකුණු 3කට දවා ගත්තේ ප්‍රමෝද් මත්සන්. එම කඩු තුන බිඳ වැටීමෙන් අනතුරු නායක සන්තෝෂ් සමගින් එක්ව මොහමදුල්ලා ලකුණු 69ක් ඔවුන්ගේ ලකුණු පිරවට එක් කිරීමට සමත් වුණා. එයනු ශ්‍රී ලංකාව ඔවුන්ට එල්ල කර පීඩනය ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාව වෙත එල්ල කරේ මෙම සම්බන්ධතාවය සමගින්. ඉන් අනතුරු එම සම්බන්ධය බිඳ වැටුනේ මොහමදුල්ලා එක් 6 පාරක් වගේම 4 පාර 4ක් සමගින් පන්දු 37කදී ලකුණු 37කට දැවියම සමගුණේ. ඒ ලහිරු කුමාරගේ පන්දුවක් හැමේ නිල්සම් මත්සංග ලබාගත් අති විශිෂ්ට උඩ පන්දුව නිසා තමයි ඔහු දැවී ගියේ. ඉන් අනතුරු තවත් සුපිරි සම්බන්ධතාවයක් එක් කිරීමට නායක සැන්තෝ වගේම පරණතම ක්‍රීඩක මුෂ්පික රහිම්ට හැකියාව ලැබුණා. එෙහිදී නායක සැන්තෝ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 108කදී එක් 6 පාරක් වගේම 4 පාර 11ක් සමගින් සුපිරි සතකයක් ලබා ගැනීමට සමත් වුණා. මුෂ්පික රහිම්ද සුපිරි අර්ධශතකයක් ලබාගෙන තමයි මෙම තරඟයේ ජයග්‍රහණය ඔවුන්ගේ කණ්ඩායම වෙත රැගෙන ගියේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිල්සන් මත්සංග කඩු දෙකක් දවා ගන්නදී ප්‍රමෝද් ලහිරු අතර එක් කඩු බැගින් බෙදී ගියා. කෙසේ වෙතත් පින්න මේ තරම් වැටෙන මෙවන් ක්‍රීඩාංගණයකදී දෙවනුව පන්දු යෑමට තෝරා ගැනීම ගැන නම් කුසල් මැන්ඩිස් ඇතුළු අපේ පරිපාලනය දෙවරක් සිතා බැලිය යුතු වෙනවා. මන්ද බංග්ලාදේශයේ ක්‍රීඩාංගණවලට රාත්‍රී කාලයේදී වැඩි වශයෙන්ම පින්න පතිත වෙනවා. ඒ මුණාම පන්දු යවන්නන්ට පන්දුව ග්‍රහණය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් දැන් සියල්ල සිදුවේ හැමාරයි. ඉතින් ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ මේ වෙනුවට බංග්ලාදේශ කණ්ඩායම තරඟ 1.0ක් ලෙස පෙරමුණේ පසු වෙනවා. ඉතින් අපි බලමු දෙවන එක්දින තරඟයේදී වැරදි අඩපාඩු හදාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරඟයට අවතීර්ණ වෙවිද කියලා. වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.